అవి భవానికి పిలిగన్నా శివుల్ని నడమ అడు కాళ్ళకి కోటిపతికి పండు కమతిది అడు కాళ్ళకి జీవితే తినన్న కమతిది ఔ కౌద అకమతి మహత్ కమతి ఒబత్ కమతి సరళము క్యూవో అపి హమోమ కమతి ఇక్మణి అపే జీవితే సార్థకత్వట అన్న అన్న ఏ విధియట ఇక్మణి జీవితే సార్థకత్వట పత్ ఉను దెన్నెక్ తమై అండు సహ నేలక కియన్నే ఇతిన్ ఓన్ గెన అపి కథా కరా వీడియో ఎక్ కరా మే తమై వీడియోకే అనిత్ కొటస ఇక్కడ హేతో దీర్ఘ వీడియో ఎకక్ పైక హమారా దయక్ విదర తీన నిసా అపి కొటస్ దెక్కడ కడువా మే తీన్ ఏ వీడియోకే అనిత్ కొటస మే కలిన్ వీడియోకే బలు నెత్తం మే వీడియోకే బలల ఇవర వేలా అనిత్ కొటస గ ప్రశ్నయక్ వెన్నె අපි හලබලමු මේ ඇන්ඩුසහ නේල කොහොමද දවස් 45න් දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නේ ඒ වගේම තමයි එහෙම ඉගෙනගත්ත දරුවෝ කොහොමද අද ඉන්න තැන සහ තව පුංචි දෙයක් ඒ තමයි ඇන්ඩුසහ නේලක ඉංග්‍රීසි ගුරුවරුණාට මේ දෙන්නගෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට ගන්න පුළුවන් දේවල් සෑහෙන්න තියෙනවා ඒ දේ අහලා ඉංග්‍රීසි විතරක් නැතුව තමන්ගේ ජීවිතෙත් හදාගෙන අද වෙනකොට ලංකාවේ ඉහළ තැන්වලට ගියපු දරුවෝ අනන්තයි අප්‍රමාණයි අපි හලබලමු ඔවුන්ගෙන් කොහොමද මේ දවස් 45 ඉංග්‍රීසි ඉගෙන ගන්න සහ නේලකෙන් හලබලමු මේ අපි ජීවිතේ එන ප්‍රශ්න වලට එන අභියෝග වලට ජය ගන්න කොහොමද කියලා ආයිබෝන් ඇන්ඩ්‍රූ ආයිබෝන් නේලක ඇන්ඩ්‍රූ මේ ඉංග්‍රීසි අලුත් භාෂාව අපි නොදන්න භාෂාව. එතකොට මේ වෙනුවෙන් ඉන්න හොඳම කෙනා කවුද? ගැළපෙනම කෙනා කවුද කියන එක මිනිහෙක්ට හොයාගන්න බෑ. ඒක සාමාන්‍ය මොකද දරුවන්ට ඇත්තට මේක හොයාගන්න බෑ. එතකොට හිතන්න ගුරුවරු 5කට 6කට හරි 10කට 15කට කමන්නේ. මේ හැම තැනකම තමන් බලාපොරොත්තු වෙන දේ හරියට ලැබෙන්නේ නැතුව හරි ෆේල් වෙලා ඔබ ගාවට දරුවෙක් ආවොත් ඒ දරුව ගැන ඔබ බලන්න මොනවයි කෝණකින්ද? මගේ අනිත් හැම දරුවෙක් ගැනම බලන කෝණින් තමයි කෝණ. පුංචි හිතට එන්නේ නැද්ද? දැන් 1000කට 2000කට ගිහිල්ලා නෑ ආවේ. දැන්ද මම මතක් වුණේ වගේ එන්නේ නැද්ද? සමහර විට ඒ ගුරුවරුත් ඇත්තටම try කරන්නේ නැති ඉංග්‍රීසි හදන්න. මේ ළමයිගේ. ඔක්කොම ප්‍රශ්නයක් තියෙන්නේ නැති. ඒක නිසා ඉතින් ළමයට හදාගන්න බැරි වෙන්නේ නැති. ඉතින් මේ දරුවා අපේ රටේ ළමයෙක් නේ කෝණ අර. ඉතින් ඒ මගේ ප්‍රොජෙක්ට් එක මගේ ඉනිෂියල් ගෝල් එක ඇවිල්ලා මේ රට ඩෙවලොප් කරන එක නා. අද මේ අපි ඩෙවලොප් වෙනකම රට ඩෙවලොප් කරන එක කියලානේ දැන් මේ අපි හැමතිස්සෙම කියන්නේ ඉතින් මේ දරුව මේ රටේ අනාගතය මං ඒ ළමයා මේ වෙන ක්ලාස් එක ගුරුවරෙක් ගාවට ගිහිල්ලා මගේ ළඟට ආවා කියන පටු මානසිකත්වයකින් මං ඒ ළමයා දිහා බලලා ඒ ළමයා මේ බඩු නෙමෙයි මේ ළමයි මේ මේ අපේ රටේ අනාගතය ඉතින් මට ඒ හැමෝම මගේ දරුවෝ මට අවුරුදු 24 වෙනකොට මට හැඟීමක් තියෙනවා සෑහෙන මගේ ළමයි ගැන ඉතින් මං අනිවාර්යෙන් එයාලා කොට දාන්න මට ඒක එයාලාට මගෙන් දේ මම මගේ දේ හරියට දින මං අනිවාර්යෙන් දවස් 45කින් කතා කරනවානේ මගේ ළඟට එන හැම ළමයක් ගැනම මට හරි සතුටුයි මොකද ඒ දරුවා ජීවිතේ අනිවාර්යෙන් හදා ගන්නවා සෝ ඒක මට මාර සතුටක් කොනාර මේ සල්ලි දරවද නේද කිසි දෙයක් නෙවෙයි අර ළමයෙක් ඇත්තටම ඉංග්‍රීසි කතා කරලා एक दवा सत्र पहाड़ पास इंग्लिश वाली कथा कल देने टेस्टिमोनियल हादी इन्हें हैंगी में कौन आ रहा ये और दूसरी यात्रा एक बिस्म फीलिंग ए सतुटा एक कम तमंगा वैगन दारु एक अब वगे में तवा दहस गान मे दैन मत इन हितु होत बट हो गया ना ईर्ष्या वक्ति बट हो गया ना इतना मना देंगे ඒ කියන්නේ දැන් අපි කියන මේ සංකල්පේ විය යුත්තත් ඒක කියලා කියන්නේ මං කියන්නේ ඒ කියන්නේ මගේ කන්ටෙන්ට් එකක් හොරගම් කරලා ගිහිල්ලා වෙන තැනක ක්ලාස් කරන්න කියලා කියන්නේ මේ මම කියන්නේ ඉතින් මං කියන පුද්ගලයා රෙප්ලිකේට් කරන්න කෙනෙක්ට බෑ නමුත් මගෙන් ගන්න පුළුවන් උපරිම දේ අරගෙන ඒ කියන්නේ මම වෙන්න අවශ්‍ය නැහැ ඔහුට පුළුවන් ඇයට පුළුවන් විදියට මේ දැනුම කොහොම හරි දීලා තව එකෙක් ගොඩ දාන්න මේක තමයි විය යුත්තේ ප්‍රශ්නයක් නැහැ නේලක मेलक एंड्रुन मे संयोजनेट मिनिस्वद आदरे करबतुम ओबेम ये तव दिने खेदनोत् एंड्रुन प्रश्न युक्त किल उपयदास प्रश्न ऐ थिंक अभी कमी मगद अभी वगे तव बिल्डेन बिल्डुनोत् रटे इकोनॉमिक ग्रो वे रटे मिनसुंगे मेन्टलिटी का ग्रो वे मनुष्य
ඒකට අපි යනවා ඒකට අපි යනවා ඉතින් මට මටම කියලා දිනවා මට මෙසේජස් දාලා දිනවා සර්ගේ නම්බර් 1 වෙනවා ගෝල් එක වගේ මගේත් නම්බර් 1 කියලා මම මේ ස්ක්‍රීන්ෂොට්ස් තියෙනවා ඒක මම දැකලා තියෙනවා මම ගහලා තියාගෙන තියෙනවා මම ඉතින් අපුඩි ගන්න you can do this you have the mortality motivation and you can do this කියන මෙන්ටලි මේක තමයි තියෙන්නේ මගේ අර හිතේ කිසි කුහක කමක් නැහැ මට ඕනේ යන්න අපෙන් මේ මොරල් එක අරගෙන අපිට වඩා යන්න ඒක තමයි අපේ හැපිනස් එක ultimately මගේ සක්සස් මම සක්සස් කියලා මම personally දකින්නේ happiness එක is in mind මනසේ සාමය සතුට තමයි මගේ සක්සස් එක විදිහට දැම්මම දකින්නේ මොකද අනිත් දේවල් මම achieve කරලා ඉවරයි ඒක නෙමෙයි එදන්ට ආවට පස්සේ තේරෙනවා මේ සල්ලිද knowledge ද ආදරේද හැම දෙම නෙමෙයි මනසේ නිදහස සතුට මිනිසුන්ගේ ආදරය අන්න ඒක තමයි real success එක කියන්නේ මේ මුදල් ඒව නෙමෙයි මනසේ මුදල් එක්ක සතුටක් එනවා දේවල් achieve කරනකොට සතුටක් එනවා but ultimately මනසේ නිදහස තමයි success එක කියන්නේ ඒක ලෝකේ පිළිගත්ත දෙයක් මම personally පිළිගන්න දෙයක් මුදල්ද යාන වාහනද ගොඩනැගිලිද සතුටක් ඇති යම් වෙලාවකට හැබැයි අපේ ජීවිතේ ලැබෙන්නා වූ ලබන්න පුළුවන් නා වූ අවසානම සතුට තමයි මානසික සතුට එහෙම නැත්නම් මානසික නිදහස ඉස්කෝලේ යනකොට මම ඇතුළු සමස්තයකගේ අකමැතිම පීරියඩ් එක තමයි ඉංග්‍රීසි. ඇයි අපිට ඉංග්‍රීසි එහෙම උනේ? ඉංග්‍රීසි එහෙම උනේ ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න තියෙන කෝණා. කෙටියෙන්ම කිව්වොත් ඉංග්‍රීසි කතා කරන්න නෙවෙයි කියන්නේ. ඉංග්‍රීසි මේ ටෙක්ස්ට් බුක් ඉංග්‍රීසි යන්නේ උගන්නන්නේ. ඕක ළමයට තේරෙන්නේ නැහැ ඇයි මම මේක ඉගෙන ගන්න කියලා. ඒක තමයි ලොකුම ප්‍රශ්න. දැන් මේක ඉගෙන ගන්න දැන් ඉංග්‍රීසි ඇයි මම මේ ලියන එකක් ඉගෙන ගන්න? එක්සෑම් එකක් පාස් කරන්නනේ. ඔය එක්සෑම් එක පාස් කරා කියලා ඒ කියන්නේ දැන් ඕක C එකක් S එකක් B එකක් A එකක් අරගෙන අන්තිමට ළමයට ප්‍රැක්ටිකලි ලැබෙන්න දෙයක් නැහැ කියලා තේරෙනකොට ඒ කියන්නේ A එකක් දාපු ලිටරචර් එකේ දාලා ඉංග්‍රීසි එකේ දාපු මිනිස්සු කැම්පස් වල ගිහිල්ලත් ඒ දාලා ඔය A ටිකට කරන්න ඉංග්‍රීසි වලට දෙයක් බැරි වුණා කියලා මේකට තේරෙද්දි ඒකට උනන්දුවක් එන්නේ නැහැ අමුතුයි. ඔය පාස් කරගන්න ට්‍රයි කරා. ඇයි අපි වැඩක් නැති බිරුවක් පස්සේ යන්නේ කියලා දරනවා. එහෙම හිතෙන්න පුළුවන් අනික ලැන්ග්වේජ් එක අමාරුයි අර ග්‍රැමර් විදිහට උගන්වන්න ගත්ත පස්සේ ළමයට තේරෙන්නේ ওই ප්‍රශ්නේ නේ ඉතින් ඔක්කොමත් එක්ක ළමයට මේකට අර එයාට මේකට අර අර එක්ස් ෆැක්ටර් එකක් නැහැ මේකට ඇල්ලිලා ගේම් එක ගහන්න ස්පෝකන් ඉංග්‍රීසි කියන්නේ එහෙම එකක් නෙවෙයි ස්පෝකන් ඉංග්‍රීසි කියන්නේ කොහොමද අර ඔයා කතා කරන්න ගත්තට පස්සේ වාට හිතන මම මාර ෂේ දැන් කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි වලින් සෝ එතකොට ඔයාට ට්‍රැක්ෂන් එකක් තියෙනවා සෝ එතකොට ඔයා මේ ලැන්ග්වේජ් එකට ඔයා ආදරය කරන්න පටන් ගන්නවා ඒකෙන් ඔයාට දේවල් ලැබෙන්න ගන්න. ඔයාට මිනිස්සු ඔයා කතා කරන ෂා ඔයාට මාර මාර විදිහට කතා කරනවනේ ඔයා දැන් හරි ලස්සනට කතා කරනවනේ කියලා ඔයාට කම්ප්ලිමන්ට්ස් හම්බෙනවා. සෝ ඒකට ඔයා ඇඩික්ට් වෙනවා කොහොමද? සෝ ස්පෝකන් ඉංග්‍රීසි කියන එක ඒක වෙනම පැරඩයිම් එකක්. මේ ඉංග්‍රීසි වල තියෙන මම කැමති නෑ මේ ඉංග්‍රීසි වල තියෙන ඒ කියන්නේ මේ ටෙක්ස්ට් බුක් ඉංග්‍රීසි එකේ කම්පයර් කරනවා. මොකද ටෙක්ස්ට් බුක් ඉංග්‍රීසි කියන එක වෙනම තැනක තියෙනවා. මම මාර රෙස්පෙක්ට් කරනවා. අනිවාර්යයෙන් ඒක තියෙන්නම ඕන. ඒක උගන්වන්න ඕන ස්කෝලේ උගන්වන ස්ට්‍රක්චර් එකත් හරි. හැබැයි ස්පෝකන් ඉංග්‍රීසි කරනවා නම් ඒක හරියට කරන්න ඕන. ඒක ටෙක්ස්ට් බුක් ඉංග්‍රීසි උගන්වන විදිහට ග්‍රැමර් එක උගන්වලා බෑ. ඒක ලයිව් ලැන්ග්වේජ් එකක්. ඒක ලැන්ග්වේජ්. සෝ ඒක හරියට දෙන්නේ කොහොමද කියලා දන්නේ ඉඳනේ කොහොන ආර දැන් අපි අද මෙතන ඉන්නේ. අපි ලංකාවේ දැන්ට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් ඉංග්‍රීසි වලට හදලා තියෙනවා. දවස් 45 ගේ අනිවාර්යෙන් ළමයට ඉංග්‍රීසි කතා කරනවා. ඇත්තම කතාව කිව්වොත් අවුරුදු 24ට ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක ඉංග්‍රීසි වලින් කටවල් ඇරලා තියෙන මම කොහොන. ඉංග්‍රීසි වලින් කටවල් ඇරලා තියෙන මම. ලියවලා පාස් කරවපු ගුරුවරු ඕන තරම් ඉන්නවා. හොඳ වැඩෝ ඉන්නවා. ඉංග්‍රීසි වලින් කටවල් ඇරින්න කාටවත් දෙරුණා. මං ඇරියා. මේ පොඩි කෙටි කාලෙක මං දැන් දහස් ගණක් ළමයින් ඉංග්‍රීසි වලින් කටවල් ඇරලා තියෙනවා කොහොන. ඒ ළමයි ඒකට ආසයි. මේ සමාජයකට ආසයි. සමාජයක වැළඳගෙන තියෙනවා. දැන් ඉංග්‍රීසි වලට ආදරේ. දැන් අපේ පීරියඩ් කට් කරපු ළමයි ටික මගේ ඉන්නේ ෂෝක් එකට. තමයි 2000 මගේ ලෙක්චර් එක අහගෙන දෙක දෙකම අරින්නේ මාත් එක්ක. කෝ කට් කරනවා. මේ ඔන්ලයින් එක කරන්නේ කොහොන ආර ඒත් කට් කරන්නේ. ඒ කියන්නේ එදා පීරියඩ් කට් කරපු කට්ටිය අද ඔබ එනකම් බලාගෙන ඉන්නවා. ඔව් සෑහෙන ආසාවෙන් බලාගෙන ඉන්නවා. අපේ කොල්ලෝ විශේෂයෙන්. ඒ කියන්නේ ඒකම ඔබ ගාව තියෙන වෙනස. ඉතින් Tamanට කතා කරන්න පුළුවන් නම් ලැන්ග්වේජ් එක මේ මට නෙවෙයි ආන්දරේ. ලැන්ග්වේජ් එකට. ලැන්ග්වේජ් එක කතා කිරීම නිසා Tamanට ලැබෙන ප්‍රතිලාභ ටික නිසා. Tamanට තේරෙනවා මේකෙන් අනාගතයක් තියෙනවා. ඉංග්‍රීසි තියෙනවා නම් කොනාර මොනාර කරන්න බැරි. මේ ලංකාවේ අපි රුපියල මේක ඇතුලේ තියාගෙන කරකවකව මේක ඇතුලේ ඉන්න try කරනවා. මේ බෝඩ් එක පයින්න අනිවාර්යයෙන් ඉංග්‍රීසි. ඉංග්‍රීසි නම් මේ බෝඩ් එක පයින්න බෑ. මේ බෝඩ් එක පැනනොත් විතරයි අපිට USD ලංකාවට ගේන්න පුළුවන්. අපි බලාපොරොත්තු exponential growth එකට අපිට යන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම USD ලංකාවට ගේන්න ඕන. ඒක නැති ප්‍රශ්නයක් තියෙන්නේ. උනාර වැඩි ඕනේ නැහැ. IT ඉංග්‍රීසි කියන එක අවුරුදු ඒ කියන්නේ මේ පොඩි ළමයට IT ඉංග්‍රීසි කියන්නේ spoken english specially ළමයට හරියට කතා කරවන්න පුරුදු කරවොත්.
සහ IT කියන නොලෙජ් එක ළමයට දෙන්න පුළුවන් මේ සිස්ටම් චේන්ජ් අරව මේ වැඩක් නැහැ අවුරුදු 10 15ක් යද්දි ලස්සන සිස්ටම් එක චේන්ජ් වෙලා ලංකාව යන්න ඕන තැනට යයි මොකද අපිට පිට රටින් මේකට USD ගේන particularly USD ගේන්න පුළුවන් නම් මේ කන්ට්‍රි එකට ඒක කරන්න පුළුවන් එකම විදිය මේ ඉංග්‍රීස් කෝණ ලංකාවේ මේ සියදිවි නසා ගැනීම වැඩිම ප්‍රමාණයක් වෙන්නේ ආදර සම්බන්ධතාවෙන් එයා නැත්තම් මම මැරෙනවා මට යව බැපේ කියලා ලකමැති වුණොත් අපි දෙන්නම් මැරෙනවා මෙන්න මේ විදියටනේ මිනිසුන්ගේ මානසිකත්වයේ තියෙන්නේ ඇත්තටම තමන් පතන්නව තමන් ආදරේ කරන්නව කෙනෙක් නොලැබුණොත් ආදරෙන් බිඳුවට වැටුණොත් කොහොමද නැගිටින්නේ ඔව් ෆස්ට් thing පළවෙනිදී තමන්ගේ අම්මා තාත්තා මතක් කරගන්න තමන්ට ආදරේ කරන එක්කෙනා හම්බෙන්නේ දෙවෙනියටනේ තමන්ට මේ ලෝකේ ගොඩාක්ම ආදරේ කවුද තමන්ගේ අම්මා තාත්තනේ මෙන්ටලි දැන් සෑහෙන වැටලා ඉන්නේ ආ 0 වැටලා මේ වහකුප්පි අතේ තියන් හිතන්න ඕනද ඔව් තියන්න ඕන එතනකොටනේ අපේ අම්මා තාත්තා ඉන්නවනේ අම්මා තාත්තා හැමදෙසම ඔයාගේ එක වෙන්න ඕන අම්මා තාත්තා ඔයාට අම්මා තාත්තා තරම් කවුරුත්ම මේ ලෝකේ ආදරේ නැහැ කියන දැන ඔයා ඉන්නවා අනික අනිත් මොස්සෙන්ගෙන් අපි ආදරයක් ගන්නකොට එක 50 වෙන්න ඕන මම 50ක් දෙනවා නම් එයාත් 50ක් දෙන්න ඕනේ ඒකට තමයි ඒක යන්නේ මැදදී මුලින් යයි අවුරුදු දෙක තුනක් ගියාම ඒක 80 20 වෙනවා 90 10 වෙනවා ඔන්න ඔතනයි ඔන්න ගැටුමයි ඒකට අපි දැනගන්න ඕනේ එක්කෝ අපි මෙන්ටලි එක මැදුකලනේ හදාගන්න මොකද මෙයා යනවා දැන් තේරෙනවනේ 28 යනකොට තමයි ඔන්න ඔන්න දැන් පපුවේ බඩේ ඔන්න අර මේ වෙනවා බටර්ෆ්ලයිස් ඉංග්‍රීසියෙන් කියන්නේ බටර්ෆ්ලයිස් වෙනවා කියලා මොකද එයා යනවා කියලා ඔයාට අර මෙන්ටලි එක ෆීල් එක එනකොට ඔයා තමන්ගේ අම්මා තාත්තා මතක් කරගන්න තමන්ට ගොඩාක් මේ ලෝකේ ආදරේ අම්මා තාත්තා මේ ලෝකේ ඉන්න නම්බර් 1 ඉන්ස්ටාග්‍රam ෆලෝවර්ස් ල ඉන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ ලෝකේ ඉන්න ලස්සනම සොරියුපීම ගර්ල් කෙනෙක් එක තමයි යාළුවා හිටියේ. තමන්ගේ අම්මට එක වචනයක් කිව්ව කියලා. එයා යාගේ එච්චර ලස්සන ගර්ල් කෙනෙක් එයා අත්හැරියා. එයා යාගේ ගේම් එක ගැහුවේ අදටත් ගහන්නේ තමන්ගේ අම්ම වෙනුවෙන්. අම්මා තාත්තා වෙනුවෙන්. තමන් මෙන්ටලි වැටලා හිටියොත් තමන්ගේ ගේම් එක ගහන්න ඕන අම්මා තාත්තා වෙනුවෙන්. මේ කට්ටිය කප 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 එහෙම ගැහිලි හරියන්නේ නැහැ. ගහන්න ඕනේ නැහැ එහෙම. හරි දැන් ගර්ල් කෙනෙක් ආවා රිෆියුස් කරගෙන බෝය් කෙනෙක් මාව රිෆියුස් කරගෙන. එයාට පේන්න මේ ගේම් එක ගහලා වැඩක් නැහැ. තමන්ගේ අම්මා තාත්තගේ සැටිස්ෆැක්ෂන් එක වෙනුවෙන් තමයි තමන් ගේම් එක ගහන්න ඕන. ඒක තමයි හැමතිස්සම ඔළුවේ තියෙනවනේ එක්කෙනෙක් දාලා ගියොත් අපිට මේ පතාගෙන එන කෙනා තමයි කොහේ අපිට හම්බෙන්නේ. ඒක ඉතින් අපිට මේ ඩෙස්ටිනි එක අපේ දෛවය අපිට වෙනස් කරන්න බෑ. ඒක නිසා අපි අපේ අම්මා තාත්තා හැමතිස්සම මතක් කරගන්න ඕන ඔයගේ බ්‍රේක් අප් එකකට ආවම හරිම අමාරුයි. මේක කියන වාගේ ලේසි නෑ ඒක මුල් සති එක දුනා ඒක සෑහෙන අමාරුයි. හරිම අමාරුයි ඒක කන්ට්‍රෝල් කරගන්න. ඒකට හැමතිස්සම අපේ අම්මා තාත්තගේ සැටිස්ෆැක්ෂන් එක වෙනුවෙන් මම සක්සස් වෙන්න ඕන මේ ලයිෆ් එකේ. මෙච්චර මට අම්මා තාත්තා හැමදේම දීලා තියෙනවා. හරිද? බින්දුවෙන් අම්මා තාත්තා සමහරට ඔයාට ඕන දේ දීලා නැතුව ඇති. දුප්පත් වෙලා ඉපදුනා නම් ඔයා දැනගන්න ඕන පුතා ලෙගසි එකක් ක්‍රියේට් කරන්න. මොන බාධකයක්වත් මොන රිලේෂන්ෂිප් එකක් ආවත් තමන්ගේ ෆන්ඩමෙන්ටල් ගෝල් එක වෙන්න ඕන ලෙගසි එකක් ක්‍රියේට් කරන්න. කවදා හරි අපි ඔක්කොම මැරෙනවනේ. මැරෙනකොට ලෙගසි එකක් ක්‍රියේට් කරන්න ඕන. මැරෙන්නේ අතන මැද රෙපියුටේෂන් එක බිල්ඩ් කරගන්න. ලයිෆ් එක බිල්ඩ් වෙන්න ඕන නම් බ්‍රෑන්ඩ්. You need to be a brand. මේ පොඩි කාලේ ඉඳන් බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන. ක්වොලිටි ක්වොලිටි බොරක් වෙන්න ඕන. රුපියලක් ඒ කියන්නේ රුපියලක් ගත්තොත් ඒ රුපියලක් දෙන්න ඕන. පෑනක් ගත්තොත් ඒ පෑන බොරව කරොත් ඒක දෙන්න ඕන. ඉරේස එකක් ගත්තොත් ඒක දෙන්න ඕනේ. ඒක ඒකත් එක්ක තමයි මේ මනී මැනේජ්මන්ට් හැමදේම ලොකු වෙනකොට ඒක එනවා ඇඟට. රුපියලට දිනු වෙන්න ඕන නම් රුපියලට ෆයිට් කරන්න ඕන. ඒ වගේම තමන් අනිත් මිනිස්සුන් ගත්තොත් ඒක වෙලාවට දෙන්න ඕන. බැංක ලෝන් එකක් ගත්තොත් ඒක වෙලාවට දෙන්න ඕන. අර ඒ ක්වොලිටීස් එක එනකොට ආදරේ පවා ඒක තේරෙනවා. යාට 50-50 එන්නේ නැත්තම් ගිව් අප් කරන්න දෙයක් නැහැ. මේ ආදරේ කියන දේ එන්න ඕන. දෙපැත්තෙම 50-50 එන්න ඕන. අනික මම මේ සමාජයට දෙන ඇඩ්වයිස් එක තමයි කාත් එක්ක සෙල්ලම් කරත් මිනිස්සෙගේ හදවතත් එක්ක සෙල්ලම් කරන්න. එයාට ක්‍රිකට් එයාට සෙල්ලම් කරන්න ඕන නම් ක්‍රිකට් ගහන්න. බාස්කට්බෝල් ගහන්න. ඔන්ලයින් ගේම් එකක් ගහන්න. මිනිසුන්ගේ පපුව ඇතුළත් එක්ක සෙල්ලම් කරන්න එක හරිම වේදනාවක්. ඒක කරන්න එපා. කියලා තමයි මේ සමාජයට කියන්නේ. මොකද ඒක තමයි මේ ලෝකෙ දෙන පෞකාරණම දේ. අනිත් මිනිසුන්ගේ හදවතත් අනිත් මිනිසුන්ගේ ඉමෝෂන්ස් ගැන ෆීලින්ස් එක සෙල්ලම් කරන එක. ඒක කරන්න එපා. ඒක හරි අමාරුයි ඒක. මම මේ කියනවා වගේ ලේසි නෑ. අම්මා තාත්තා ගෙනුන මතක් කරගෙන ටිකක් බ්‍රෝ ටික කාලයක් යනවා ඒක. මේ මොකද සූසයිඩ් එක වන් ෂොට් නේ කරගන්න. අපරේ තබ්බරේනේ. ඒක වෙනෝනේ මෙහෙක් කරනකොට. කොයි වෙලාවෙත් control the controllables just perform. ඒ කියන්නේ අපේ අතේ control කරගන්න පුළුවන් දේ control කරගෙන perform කරන්න. මොකද අනිත් මිනිස්සුගේ අනිත් තමන් අනිත් මිනිස්සෙක් අපිට control කරන්න බෑනේ. So අපි හැමදෙසම performance වලටම යන්න ඕනේ. Just deserve ගෙනා තමන්ට තමන්ගේ game එකට focus කරන්න. හැමදෙසම තමන්ගේ goal එකට තමන්ගේ life success එක තමන්ගේ අම්මා තාත්තගේ සතුට වෙනුවෙන්ම ඔයා game එක ගහන්න. අනිවාර්යෙන්ම ඉතින් ඒකට ඕන දෙයක් ඒ කියන්නේ ඕන life partner කෙනෙක් ඔයාට ගන්න පුළුවන්. ඕනම කෙනෙක්. ඒ කියන්නේ ඒ තීරණේ ඒ හිතන මොහොතේම තමන්ගේ අම්මා තාත්තා ගැන හිතනවා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා තමයි හිතන්නේ. තමන් බිමටම වැටුනොත්
මේ කියන්නේ මේ එක්ස්පීරියන්ස් එක. අම්මා තාත්තා මතක් කරගෙන තමයි මේ අදටත් අම්මා තාත්තගේ සැටිස්ෆැක්ෂන් එක වෙනුවෙන් තමයි මේ ගේම් එක ගහන්නේ. අදට. ඒ දෙන හිනාවලා හිටියොත් නෙලකට ඊට වඩා දෙයක් නැහැ. ඊට වඩා දෙයක් නැහැ. ඔව්. ඒක තමයි මගේ පර්සෙප්ෂන් එක. අම්මා තාත්තා වෙනුවෙන් තමයි මේ ගේම් එක ගහන්නේ අදට. එකවදාරි ඒ ටාගට් එක ඒ විදිහට ඔව් ඉතින් අනිවා ලංකා එක වෙන්න මේ ගහන්නේ ඉතින් ගේම් එක. අදත් දැන් අයියට එකක් ගත්තා. ඉතින් මොඩ මොඩ කොයි ප්‍රොසෙස් එකට යනවා ඉතින්. මේ ලේසි මේ කරන්න පුළුවන් අවුරුදු 24යි. මේව කරන්න පුළුවන්. මේ මහදේවල් මේ සල්ලි උපයන එක මහදේවල් නේ අපි self discipline එක පොඩි වෙයිසින්නම් හදාගෙන ආවේ දුක. ඒ කියන්නේ දෙයක් ගත්තොත් ඒක වෙලාවට දෙනවා. බෑන්ක් ලෝන් එකක් තිබ්බොත් ඒක ඒ වෙලාවට ඒක දාන්න. ඒ discipline එකත් එක්ක එනකොට money management ඕ හැමදේම අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒකට දෙවි බුදුන් බව දෙනවා. සමංගේ self discipline එක හැදලි ඉවරයි. ඒත් එක්ක එනකොට success එක නිය කොහෙන් හරි පාරක් කැපෙනවා. Tamanda පාරක් නැත්තම් පාරක් කපාගෙන ඉස්සරහට යන්න යනවා.